අයිබෝන් සුබ උදෑසනක් ඔබ අදත් බිග් ෆෝකස් සමගින් එක්වන්නේ අපි අදත් සංචරණ සීමා ක්‍රියාත්මක වන දිනයක තමයි අපේ දෛනික කටයුතු බොහොම සීමා කරගෙන කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ මොකද හත්වන දාතෙක් අකණ්ඩව සංචරණ සීමා ක්‍රියාත්මක වන බව මෙවන විට රජය නිවේදනය කරලා තියෙනවා ඒ අනුව 31 අද දිනේදී විවෘත වීමට නියමිතව තිබුණත් අද දිනේදී කිසි ලෙසකින් ජනතාවට තමන්ගේ නිවෙස් වලින් එළියට බසින්නට හැකියාවක් නැහැ කියන කාරණේ මීට දින 3කට පමණ පෙර බොහොම පැහැදිලිව ආණ්ඩුව දැනුම් දුන්නා. ඒත් එක්කම 4 වෙනිදාත් වෙළඳ සැල් වෙත යාමට එලෙස විවෘත වීමක් සිදුවන්නේ නැහැ කියන කාරණය දැනුම් දුන්නා. අද සංචරණ සීමා ක්‍රියාත්මක වෙන දිනයක් වුණත් අද කොළඹ නගරයට ඇතුළු වෙන වාහන සංඛ්‍යාව දිහා බැලුවම ඒක බොහොම හදවත කම්පාවට ලක් කරන දර්ශන පෙළක් බවට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ වෙනදා සඳුදාට දක්ින වාහන සංඛ්‍යාවටත් වඩා වැඩි වාහන සංඛ්‍යාවක් අද කොළඹට ඇතුළු වුණාද කියලා හිතෙන තරමට විශාල වාහන සංඛ්‍යාවක් කොළඹට මේ මොහොත වන විටත් ඇතුළු වෙමින් තියෙනවා. අපි බලමු අපි ගුවනින් දර්ශන කිහිපයක් ලබා ගත්තා කොහොමද ඔබ නිවසට වෙලා ගත කරනවා නම් ඔබ බලන්න මේ කොළඹට ඇතුළු වීම සඳහා මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක රත වාහන පෝලිම් දක්නට ලැබෙන ආකාරය මේ පෑලියගොඩ පෝලිම කිලෝමීටර් 2කට 3කට වඩා විහිදී තිබුණා කියන කාරණය තමයි අපේ ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කරන්නේ බොහොම සෙමෙන් තමයි වාහන ඉදිරියට ගමන් කරන්නේ වෙනදාටත් වඩා වැඩි රත වාහන තදබදයක් තියෙනවා බොහොම අපහසු තත්වයක් තමයි තියෙන්නේ පොලිස් නිලධාරීන්ට මේ වාහන පරීක්ෂා කළා උන් නිවැරදිව මේ සංචරණ සීමා ක්‍රියාත්මක වෙන කාලය අතරතුර ලබා දී ඇති රෙගුලාසි වලට අනුකූලව ගමන් කරනවද නැද්ද කියන කාරණේ සොයා බලන්නටත් විශාල පරිශ්‍රමයක් දරන්නට සිද්ධ වෙලා තියෙනවා. ඇයි මේ තත්ත්වයට හේතුව කියන කාරණේ ගැන අපි අනිවාර්යෙන්ම කතා කරන්නට ඕනේ. අද සංචරණ සීමා ක්‍රියාත්මක වෙන දිනයක්. පැහැදිලිව කිව්වොත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියන විදියට නම් හරියට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන දිනයක් වගේ තමයි කියලා තමයි මීට පෙර සාකච්ඡාවල එතුමා කිව්වේ. අපි මේ තත්ත්වයේ නිරීක්ෂණය වෙච්ච නිසාම අපි නිරන්තරයෙන්ම එතුමා එක්ක සාකච්ඡා කළා. අදත් අනිවාර්යයෙන්ම එතුමා හැරෙන්න වෙන කෙනෙක් නැහැ අපිට සාකච්ඡා කරන්න. ඒ නිසා අයිබෝන් කියලා ඔබතුමාව අදත් බිග් ෆෝකස් සංවාදයට පිළිගන්නවා. මේ දර්ශන දිහා බැලුවට පස්සේ හිතුණා ඔබතුමාලා නොලින වශයෙන් අද සංචරණ සීමා ලිහිල් කරාද කියලා. මේ සංචරණ සීමා ක්‍රියාත්මක වෙන රටක්ද නියෝජ්‍ය පොලිස්පති? ඔව් ඇත්තටම අද උදෑසන දැක්කහම පාරේ තත්ත්වය ඒ වගේම ඒ ක්ෂේත්‍රයේ හිටපු ග්‍රවුන්ඩ් එකේ හිටපු පොලිස් නදාරීන් කියපු ප්‍රකාශ දැක්කහම ඇත්තටම අපිට ඇති වෙන්නේ අපේ රටේ සමහර වෙලාවට මේ රැකියා කරන අය ගැන ආයතන ප්‍රධානීන් ගැන ඒගොල්ලන්ගේ වක්කීම් ගැන ඉතාම කනගාටුදායක ඒ වගේම සෝචනීය තත්ත්වයක්. දැන් අපි පැහැදිලිවම අපි දන්නවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය වැඩට එන්න ඕනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් අත්‍යවශ්‍ය සේවා හැටියට නම් කරලා තියෙන සමහර දේවල් තියෙනවා. අපි ඒ අයට කිව්වේ අත්‍යවශ්‍යම අය විතරක් එයාගේ සේවය උවමනාම නම් එයාව ගෙන්න ගන්න පුළුවන් තරම් අනික් කට්ටිය අඩු කරන්න කියලා අත්‍යවශ්‍ය සේවා වුණා. ඒ අනුව සේවා 7-8ක් පමණ ඔබතුමාලා නම් කළා. නම් කරලා තිබුණා. දැන් උදාහරණයක් ඇටට ජලය, විදුලිය, ඒ වගේම මේ ඉන්ධන, සෞඛ්‍ය ක්ෂේත්‍රය, ඖෂධ නිෂ්පාදනය, වරාය, ගුවන්තොටු පොළ, ඒ ආගමන විගමන, රේගු මෙන්න මේ වගේ ආයතන කිහිපයක් අපි නම් කරලා තිබුණා. ඊට අමතරව නිෂ්පාදනයට වෙන ආයතන වලට අපි කිව්වා ඒ කර්මාශාලා පවත්වාගෙන යන්න කියලා බබල් ක්‍රමය යටතේ. අනිත් එක ආපදා කළමනාකරණය වගේ මේ වගේම කිව්වේ. දැන් අද බලනකොට නිෂ්පාදන කර්මාන්ත ශාලා වලට ලැබිච්ච උපදේශය තමයි ඔවුන්ගේම අය බයෝ බබල් කන්සෙප්ට් එක යටතේ ජෛව බුබුල කියන සංකල්පයට තමයි ගෙනියන්නේ. දැන් අද වැඩිපුරම පාරේ දක්නට ලැබිලා තියෙන වාහන යතුරුපැදි ත්‍රිරෝද රථ වාහන මේ හැම එකකටම ලියුමක් තිබිලා තියෙනවා. දැන් මෙන්න මේ ප්‍රශ්නය ගැන අපි තා දැඩි අවධානය යොමු කරලා තියෙනවා. දැන් අපිට මේ ඔක්කොම ගන්න බැරුණත් අහඹු ලෙස දැන් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා. මේ අය එනකොටයි යනකොටයි මේ දීලා තියෙන ලියුමේ අපි ෆෝන් එකෙන් පිටපතක් ලබා ගන්නවා. දැන් පොලිස් නිලධාරීන් උපදෙස් දීලා තියෙනවා ලබාගෙන විශේෂ කණ්ඩායම්වලලා මේ 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 සිය ගණනක් දහස් ගණනක් අපිට අද පරීක්ෂා කරන්න බැරි වෙයි. නමුත් අහඹු ලෙස තෝරාගන්න ඒ අය ඇත්තටම ඒ අයගේ රාජකාරියට අද කැඳවන්න අවශ්‍ය අයද? ඒ අය එම රාජකාරි කරන්න ඕනේ කාර්යාලෙ ඉන්නවද කියලා දැන් අපි අද හවස වෙනකොට හොයලා බලනවා. යම් කිසි විදියකදී
දැන් අර බ්ලැන්කට් ලෙටර්ස් කියලා ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම තමුන්ගේ ආයතනේ 50ක් ඉන්නවනම් 50ටම සමහර ආයතන ප්‍රධානීන් ලියුම් දීලා. දැන් ඒ අයට තේරෙන්නේ නැහැ අපේ ආයතනේ මෙහෙම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ මේ 7 වෙනිදා වෙනකොට මේ රට ඇරියොත් විතරයි කියලා. දැන් එහෙම කරන්නේ නැතුව ආයතනේ 100ක් ඉන්නවනම් 100ටම ලියුම් දීලා. දැන් අද කැඳවන අයට අද ලියුම් ටික දෙන්න ඕනේ, ඉතුරු අයට දෙන්න ඕනේ ඊළඟ දවස් වලට. එහෙම නැතුව පොදුවේ මෙහෙම දෙන්න ගියොත් මේ ප්‍රශ්නේ ඒක නිසා යම් කිසි විදියකින් යම් ආයතන ප්‍රධානීෙක් පොදුවේ එහෙම ලියුම් දීලා තියෙනවනම් ඒ සේවකයාගේ අවශ්‍යතාවයේ එදාට නැත්තම් එහෙම නැත්තම් ඔහු එදා එතන ඒ කාර්යාලේ නොහිටියොත් එයාට විරුද්ධව අපි ඇක්ෂන් ගන්නවා, අපි ක්‍රියා කරනවා. එකක් තමයි කූට ලේඛනයක් පිළියෙල කිරීම, වංචාකාරී ලේඛනයක් පිළියෙල කිරීම යටතේ අපි කටයුතු කරනවා ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ප්‍රතිපාදන යටතේ. දෙවෙනි කාරණේ තමයි නිරෝධායන රීතියක් උල්ලංඝනය කරන්න යම් කෙනෙකුට අනුබල දීම යටතේ. එතකොට අවුරුදු 5ක හිරදඬුවමක් හම්බ වෙනවා. ඒ ආයතන ලිපි ඇත්ත වශයෙන්ම අද යාගේ සේවය අවශ්‍ය වෙලා ඒ අය ඇවිල්ලා ඒ ආයතනේ වැඩ කරනවා නම් ඒකට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව හේතුවක් නැතුව අත්‍යවශ්‍ය සේවා නොවන අයට අත්‍යවශ්‍ය සේවා කියලා එහෙම නැත්නම් ඔහුගේ සේවය අද අවශ්‍ය නොවී තියෙද්දී ඔහුගේ සේවය අවශ්‍යයි කියලා එහෙම ලිපි නිකුත් කරලා තියෙනවා නම් ඒ හැම එක්කෙනෙකුට විරුද්ධව අපි කටයුතු කරනවා. දැන් අපි කියලා තියෙනවා මාර්ග බාධකවල ඉන්න අයට ඒ ලිපිවල ෆොටෝ එකක් ඒ කියන්නේ ෆෝන් එකට ගන්න කියලා. ෆෝන් එකට අරගෙන අපි අහඹු ලෙස චෙක් කරනවා. අපිට බැරි වෙයි මේ කොළඹ නගරයට ආපු ඔබ කිව්වා වගේ මේ සියලු දෙනාම චෙක් කරන්න. නමුත් පුළුවන් අය ඔක්කොම පරීක්ෂා කරලා ඒ ආයතන වලට ගිහිල්ලා බලනවා එයාද ඇවිල්ලා තියෙනවද. ඒ ඇවිල්ලා තිබුණොත් එයාගේ සේවය අද අත්‍යවශ්‍ය සේවයක්ද? අපි දන්නවා දැන් සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍යයි, මාධ්‍ය ඔබ වගේ ප්‍රසන්ට කෙනෙක්ගේ සේවය අත්‍යවශ්‍යයි. එතකොට මේකේ මොනවා හරි මේ මේ කාර්මික ශිල්පීන්ගේ සේවය අත්‍යවශ්‍යයි. නැත්නම් විකාශනයේ ඒක ප්‍රශ්නයක් නැහැ. අත්‍යවශ්‍ය සේවා තියෙනවා යම් යම් ආයතනවල. ඒවට ආහාර බෙදා හැරීම අත්‍යවශ්‍යයි, ඖෂධ බෙදා හැරීම. නමුත් සමහර ඒ ආයතනවලත් ඉන්නවා මේ ආයතනේ එක එක අංශවල සමහර අයගේ සේවය අද අත්‍යවශ්‍ය නොවෙන්න පුළුවන්. ඉතින් මෙහෙම දීලා තියෙනවා නම් අපි අනිවාර්යෙන්ම අදාළ පුද්ගලයාට රේවත ක්‍රියා කරනවා. කවුද එයා? ඒ වගේ ලිපියක් අරගෙන බොරුවට ආපු එකට ඒ වගේම අදාළ ආයතනේ ප්‍රධානියා, අනු උප ප්‍රධානියා, සුපර්වයිසර්වරයා, අධීක්ෂකයා ලියුම නිකුත් කරලා තියෙනවා නම් හේතුවක් නොමැතිව ඒ අයටත් ක්‍රියා කරන්න කටයුතු කරනවා. දැන් නියෝජ පරිස්පත්තුමා අපි මේක බොහොම පැහැදිලි කරගන්න ඕනේ. මොකද දැන් සංචරණ සීමා මැද්දේ අපිට යම් කිසි ආකාරයක අවස්ථාවක් ලබා දීලා තිබ්බා සංචාරය කරන්න. ඒ නිසා අපි සංචරණ සීමා පැවැත්වෙන කාලේ මහමාර්ගයේ ස්වභාවය ඇස් දෙකින්ම දැක්කා. එතකොට දැන් දින 5ක පමණ කාලයක් මීට පෙර මේ සංචරණ සීමාව බොහොම සාධනීය මට්ටමකින් ක්‍රියාත්මක වෙන ආකාරය අපි දැක්කා. ඒ කාල සීමාව තුලත් ඔය කියන අත්‍යවශ්‍ය සේවාවල අයට සංචරණය සඳහා අවස්ථාව ලැබිලා තිබුණා. නමුත් අද පැහැදිලි මේ ගමන් කරන මෝටර රථ සංඛ්‍යාව බැලුවම, මේ මෝටර් බයිසිකල් සංඛ්‍යාව දැක්කම, ත්‍රිරෝද රථ සංඛ්‍යාව දැක්කට පස්සේ මේ සියලුම දෙනා අර ඔබතුමාලා සඳහන් කරන අත්‍යවශ්‍ය සේවා 7-8 ඇතුලේ ඉන්න අය වෙන්නට බෑ කියන කාරණේ පැහැදිලි. මේ පපන විශාල වාහන සංඛ්‍යාවක් ඇතුළෙද්දී දැන් ඔබතුමා ඔය කියන විදියට ලියුමක් යම් අයකුට තියෙනවා නම් ඒකේ නා අනිවාර්යෙන්ම යන්නේ වැඩටද කියලා සොයා බැලීම එක් අතකින් සාධනීය වෙන්න පුළුවන්. නමුත් පැහැදිලිව රටට කියන්න ඕනේ නැද්ද මේ වෙලාවේ විවෘත කරන්න ඕනේ ආයතන මොනවද කියලා? නැත්තම් සෑම ආයතන ප්‍රධානියෙක් මිතනවා මගේ සේවයත් අත්‍යවශ්‍යයි නිසා මමත් ගෙන්නලා මේක අරගෙන ඉන්න ඕනේ කියලා. මෙහෙම කරන්න පුළුවන්ද? නෑ, එහෙම කරන්න බෑ. අපි පැහැදිලිවම කියලා තියෙනවා කලින්දු මොනවද අත්‍යවශ්‍ය සේවාවන් කියලා. දැන් අත්‍යවශ්‍ය සේවාවන් හැටියට අපි තාම මේ බැංකු මූල්‍ය ආයතන නම් කරලා නැහැ. අද ඒගොල්ලන්ට අපි පැහැදිලිවම කියලා තියෙනවා යම් කිසි බැංකුවක ඇතුලේ සමහර වෙලාවට ඒ ගනුදෙනු කටයුතු කරගන්න ඕන නම් සීමිත සංඛ්‍යාවක් ඇවිල්ලා එක්කෙනෙක් දෙන්නෙක් ඇවිල්ලා ඒ ඉලෙක්ට්‍රොනික කටයුතු ඉදිරි කටයුතු කරගන්න. නමුත් දැන් අද එහෙම නෙමෙයි. විවිධ මූල්‍ය ආයතන මේ 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 ෆයිනෑන්ෂල් කම්පැනි මේ ගොඩක් ඇතම් ප්‍රදර්ශනාගාර ප්‍රදර්ශනාගාර ඒ අය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දෛනික වශයෙන් ණයකුතු කරන්න යන අය ණයකුතු කරන්න ගිහිල්ලා තියෙනවා. ඒවට ලිපි නිකුත් කරලා තියෙනවා. ඒ ලිපි ඔක්කොම සියල්ල ගැන අපි සලකලා බලනවා. දැන් මේ දවස් හත ඇයි කලින්ද ඉවසගෙන ඉන්න බැරි? අද 31 වෙනිදා, 7 වෙනිදා වෙනකල් මේක ඉවසගෙන හිටියොත් අපි හැමෝටම වෙනදා වගේ වැඩ කරන්න පුළුවන්. මේ මිනිස්සුන්ට මේක තේරුම් ගන්න හැකියාවක් නැහැ. බලපෑම් කරන නිෂ්පාදන කණ්ඩායම අපිට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අදහස් දැක්වීම අතරතුර මේ කොළඹ නගරයේ ඇතුළු වෙන රථවාහනවල දර්ශන අපිට තවදුරටත් ජනතාවට පෙන්වන්න කියලා. මොකද මේ தத்துவය ඊටාම අනුමත කරන්නට බැරි தத்துவයක් ඔබතුමාට අවශ්‍යයි. ඔව්. දැන් එතකොට තමුන්ගේ ආයතනයක අපි කිව්වා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන මේ වගේ දේවල් වලට අවස්ථාව දෙන්න කියලා. අපි විශේෂයෙන්ම කිව්වේ සෞඛ්‍ය කිව්වා. ඒ වගේම ඉන්ධන, බලශක්ති, විදුලිය,
ජලය සන්නිවේදනය කියන්නේ මේ ටෙලිෆෝන් ඉන්ටර්නෙට් මේ වගේ දේවල් අපිට තියෙන්න ඕනේ ඊට පස්සේ වරායට සහ ගුවන්තොටුපළට සම්බන්ධ ආයතන ඊට පස්සේ අපි කිව්වේ නිෂ්පාදනයට සම්බන්ධ ආයතන ජෛව බුබුල යටතේ නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන් කර්මාන්තශාලා ඒ වගේම ආපදා වලට සම්බන්ධ ආයතන දැන් මේක හැමෝම ඓතිහාසිකමක් හැටියට අරගෙන ඊට පස්සේ මේ කිව්වට පස්සේ දැන් මම ගත්තොත් එම නිෂ්පාදනයට සම්බන්ධ ආයතන කියලා මට එකින් එක කියන්න බෑ. එහෙම කියන්න බැරි එවැනි ආයතන ගණනාවක් තියෙනවා. එකක් කිව්වොත් අපිට හම්බුන්නේ නැහැ කියනවා. ඒක නිසා නමුත් මේ ආයතන ප්‍රධානීන්ට යුතුයකමක් වගකීමක් තියෙනවනේ. තමුන්ගේ වගකීම යුතුයකම පැහැරලා දැන් මේ දවස් හත මේ වගේ ගෙන්නගෙන තව දවස් හතකට මේක වර්ධනය කරගන්නද මේ අය උත්සාහ කරන්නේ. ඉතින් මේ හැමෝටම කැපවීමක් තියෙද්දි වගකීමක් තියෙද්දි ආයතන ප්‍රධානීන් ඒ වගකීම පැහැරාරනවා නම් සේවකීන්ටම වැඩිපුරම දොස් කියන්නේ නැහැ. ඒ සේවකයෝ මේ කොහොමත් ඒගොල්ලොන්ගේ වෙන වෙන අවශ්‍යතා ඉටු කරගන්න උත්සාහ කරන වෙලාවක්. ඉතින් ඒගොල්ලන්ව පාලනය කරගන්න මේ ආයතන වල ප්‍රධානීන්ට ලොකු වගකීමක් තියෙනවා. මේ වගකීමෙන් බැහැර වෙලා තියෙන බවක් තමයි පෙනෙන්නේ. ඉතින් ඒ නිසා අපිට එකින් එක පරීක්ෂා කරන්න බෑ. ඉතින් නමුත් දැන් අද නුවර පාරේ, මීගමු පාරේ, ලෝ ලෙවල් පාරේ, හයි ලෙවල් පාරේ, පිළියන්දල එන පාරේ, ඊට පස්සේ ගාලු පාරේ මේවා හිටපු පොලිස් ස්ථානාධිපතිවරු මට කිව්වේ මේ හැම කෙනෙක්ටම ලියුමක් දීලා තිනවා හරි පුදුම සහගතයි ඊට පස්සේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාතත් උපදෙස් දීලා තිබුණා මමත් උපදෙස් දුන්නා අහම්බු ලෙස මේ ලියුම් වල පිටපත් ගන්න ෆෝන් එකට අරගෙන අපි චෙක් කරලා බලමු මේක ඇත්තමද කියලා ඉතින් මේ වෙලාවේ අපි පොලිස් නිලධාරියට තීරණයක් ගන්න බැයිද යම් කිසියකින් දැන් ලියුමක් පෙන්වනවා යම් අයෙක් ඔහු ශුද්‍ර මූල්‍ය ණය ආයතනයකින් කැඳවීමක් කළ තියෙන කෙනෙක් පොලිස් නිලධාරියට කියන්න පුළුවන් ඔබ අත්‍යවශ්‍ය සේවා ගන්න අවශ්‍ය එවැනි දේවල් හරවලා යවලා තියෙනවා එහෙම හරවලා යවලා තියෙන අතරම සමහර දේවල් වලට මේ සමහර ලියුම් තිබිලා තියෙනවා මේ අද දිනේ මේ කටයුත්ත කරන්න ඕනේ මේකට වැටුප් ගෙවීමක් තියෙනවා මේ කටයුත්තක් තියෙනවා මෙන්න මේ වගේ කාරණා පිළිබඳව බොරුවට සඳහන් කරපු ලියුම් දෙක තුනකුත් අහුවෙලා තියෙනවා ඒ කියන්නේ අහවල් තැනට ආධාර බෙදීමට මේ කටයුත්ත කෙරෙන්න ඕනේ මෙන්න මේ ආකාරයට ඉතින් ඒක නිසා අපි ඒක හොයලා බලනවා මේ වගකීමෙන් බැහැර වෙන අයට ද විශේෂයෙන්ම හෙට දවසේ ඇතුළත විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ඒ වගේම ඔය ආපු අය හවසට යනකොටත් ඒ ආකාරයටම ක්‍රියා කරනවා දැන් මෙතන තියෙන විශාලම හානිය නියෝජ පොලිස්පතිතුමනි දැන් ඇත්තටම අත්‍යවශ්‍ය සේවා වලට එන අයට හෙද නිලධාරීන්ට වෛද්‍යවරු ඉක්මනින්ම රෝහල් වෙත යන්න ඕනේ මේ වගේ අයට ඉක්මනින් Tamange සේවා ස්ථානයටවත් යන්න බෑ ඇති වෙලා තියෙන මාර්ග තදබදය දැක්කට අනිවාර්යෙන්ම දැන් සමහර තැන්වල කිලෝමීටර් 2ක වාහන තදබදයක් තිබුණා. ඉතින් මට කතා කරලා කියනවා මේවා පරීක්ෂා කරනවලු. ඉතින් ඇත්ත පොලිසිය පරීක්ෂා කරන්නේ නැතුව එවන්නේ කොහොමද? ඒ වගේම දැන් පූර්ණ අභිමතයක් දීලා තියෙනවා මේ රෝඩ් බ්ලොක් වල ඉන්න නිලධාරීන්ට මාර්ග බාධක වල ඉන්න ජේෂ්ඨ නිලධාරියට ඒ අය ආපහු හරවලා යවන්න. මේ එන වාහන සංඛ්‍යාවෙන් 10%ක් විතර ආපහු හරවලා යවලා තියෙනවා. නමුත් සමහර ඒවා ඔබ දන්නවා ඒ ලියුම ගැන ඒ ලිපි ශීර්ෂය ගැන අපි විශ්වාස කරනවා. ඉතින් එහෙම එකින් එකට කෝල් දීලා පරීක්ෂා කරන්න ගියොත් සමහර වෙලාවට මේ රෝඩ් බ්ලොක් එක හරහා එන එක වාහනයකට පැය 3ක්වත් එතන ඉන්න වෙයි. ඉතින් මේ තත්ත්වයක් බල්ලා කරන්නේ නමුත් ඊටාම දැඩිව මේ අයට විරුද්ධව ක්‍රියාත්මක කරන මිනිස්සු හදවතින් මේකට කැප වෙලා කටයුතු කරන්න ඕනේ විශේෂයෙන්ම ආයතන ප්‍රධානීන් මේ ලිපි නිකුත් කිරීමේදී ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද ඔබතුමා මේ මීට දින දෙකකට පමණ ඉහතදී තමයි මේ රාජකාරී ලිපිය ගැන වැඩි වශයෙන් ජනතාවට කිව්වේ මේක වැරදි විදියට වටහාගෙන තියනවා කියලා මොකද ඔබතුමා කිව්වේ අත්‍යවශ්‍ය සේවාවල යන අයටත් ලිපියක් තියාගන්න කියලා. නමුත් දැන් සෑම ආයතන ප්‍රධානියෙක්ම ලිපියකින් සේවකයන් කැඳවන්න උත්සුක වෙලා තියෙනවා. එහෙම හැම ආයතනයකටම කැඳවන්න බෑ. දැන් මට අද වාර්තා වුණා සමහර මේ මත්පැන් නිෂ්පාදනය කරන ආයතන වලට අද මත්පැන් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි මේ වෙලාවේ ලිපියක් දීලා කියලා. නිෂ්පාදනයට බර වෙච්ච ආයතන කිව්වහම. ඉතින් එහෙම නිෂ්පාදනයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒතර රටේ මේ ආනයන අපනයන ක්‍රියාවලියට සම්බන්ධ ආයතන තමයි මේවට වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කාරණා සම්බන්ධයෙන් ඒගොල්ලෝ හිතන්න ඕනේ අපි ඉතාම පැහැදිලිව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තිබිච්ච ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මම කිව්වේ කාටද පුළුවන් අත්‍යවශ්‍ය සේවා වලට යන්නෙන්න පුළුවන් මෙතෙක් කල් අපි අත්‍යවශ්‍ය සේවා වලට කිව්වේ හැඳුනුම්පත අරගෙන යන්න කියලා හැඳුනුම්පතට අමතරව තව ලිපියක් තියෙන්න ඕනේ කියලා. දැන් අද වෙනකොට මේක අර හෝල්සේල් කියලා කියන්නේ තොග පිටින් මේ ලිපි නිකුත් කරලා තියෙනවා. ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. අපි අද හවස ඉඳලා ඒ අයට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා බොරු ලිපි නිකුත් කරලා තියෙනවා. මෙහි ඛේදනීය තත්ත්වය බවට පත් වෙන්නේ නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපි මේ සටන් කරන්නේ වෛරසයක් එක්ක. දැන් ලෝ ප්‍රකට වෛරස විද්‍යාඥයෙක් වන මහාචාර්ය මලික් පීරිස් මහත්මයා පැහැදිලි කරන්නේ දින 14ක් අකණ්ඩව සංචරණ සීමා පැනවුවේ නැත්නම් මේ දින 2 3ක් නිවසට වෙලා ගත කරන කාල සීමාවත් අපතේ යනවා කියලා. ඒ අනුව මේ අය මේ දින 14ක අකණ්ඩ සංචරණ සීමාවක්
පිළිබඳව ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තට පස්සේ මේ ආයතන ප්‍රධානීන් තමන්ගේ අතට අරන් මේ නැති කරලා තියෙන්නේ මේ වෛරසයක් එක්ක සටන් කරන සටනේ තියෙන ශක්තිය ඒ අනුව මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබතුමා විශ්වාස කරනවාද ඔබතුමා ඔය කියන ඒ සේවස්ථානයට ගිහිලා පරීක්ෂා කරනවා කියන එකෙන් පමණක් හෙට දිනේ මේන වාහන සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් වෙයි කියලා ඊට වඩා වැඩි සාකච්ඡාවක් තුල ඉක්මන් පියවර ගන්න ඕනේ නැද්ද මේ දිහා බැලුවට? අනිවාර්යෙන්ම නෑ. ඒක එකක් මම කිව්වේ ඒක එක ක්‍රමවේදයක්. අනිත් එක ඉතින් මේ සම්බන්ධව ආයතන ප්‍රධානීන්ට වගකීමක් තියෙනවා. ඒ වගේම දැන් ඊයේ දවස් අපි පරීක්ෂා කළා, පෙරේද දවස් අපි පරීක්ෂා කළා, ඊට ඉස්සෙල්ලා පරීක්ෂා කළා. යම් ආකාරයකට හොඳ ප්‍රවණතාවයක් තිබුණා. කොළඹ නගරයට දෛනිකව ඇතුළු වන වාහන සංඛ්‍යාව අර අපි සාමාන්ය සංචාරණ සීමා තියෙදි වඩා 140ක් 50ක් විතර අඩු වෙලා තිබුණා. පෙරේද 130යි, ඊයේ 140යි, අද 150කින් විතර වැඩි වෙලා තිබුණා. ඉතින් ඒක නිසා දැන් මේ ගැන අපිට මොකද්ද කරන්න පුළුවන්? දැන් අපිට මේ වාහන ඔක්කොම අත්අඩංගුවට ගන්නද, පුද්ගලිකව අත්අඩංගුවට ගන්නද? බෑ. අපිට පුළුවන් මිනිස්සුන්ගේ හදවතට කතා කරන්න විතරයි. මේ ආයතන ප්‍රධානීන්ට කතා කරලා මේ ගන්න. අනිත් පැත්තෙන් මේවට පටහැනිව කටයුතු කරන අය අත්අඩංගුවට අරගෙන උසාවි දාන්න, වාහන අපේ බාරයට ගන්න, බොරු ලේඛන හදන අය කූට ලේඛන හදන අයට විරුද්ධව නඩු දාන්න, මේවා තමයි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් අපි විශේෂයෙන්ම අද හවසත් සාකච්ඡාවක් තියෙනවා පොලිස් ප්‍රධානීන්. ඒ සාකච්ඡාවේදී තීරණය කරනවා හෙට දවසේ ඇතුළත කොහොමද කරන්න කියලා. මොකද මෙහෙම කරලා අපිට මම දන්නේ නැහැ වෛරස් විශේෂඥයෝ මොනවා කියයිද කියලා. මේ එහෙමනම් ඉතින් මේ සංචරණ සීමාව අර පටන් ගත්ත පහුගිය සිකුරාදා ඉඳලා මේ ඊයේ පෙරේද ඊට ඉස්සෙල්ලා සිකුරාදා ඉඳලා පටන් ගත්ත මේ කාලෙන් ඇති වැඩකුත් නැහැ. 31වෙනිදායි 4වෙනිදායි විවේක කාල පරිච්ඡේද දෙකක් දෙන්න කියලා තිබුණා. ඒකත් අපි නැවැත්තුවා. ඉතින් ඒකෙන් වැඩක් නැති වෙනවා මේ විදිහට පත් කරොත්. එතකොට හැමෝටම තවදුරටත් ඉතින් එහෙමනම් සංචාරන සීමා තියාගෙන නිෂ්පාදනයේ නැතුව ඉදිනෙදා කටයුතු කරන්න නැතුව යන විදිහ. ඒක නිසා හැමෝම හදවතින් හිතලා බලලා වැඩ කරන්න පුළුවන් දවස් දෙක තුනක් තමයි වැඩ කරන්න අවශ්‍ය දවස් දෙක තුනක් තමයි මේ දවස් දෙක තුන. මොකද දැන් බොහෝ දෙනෙක් නොදන්න කාරණේ තමයි මේව සමාලෝචනය කරලා තමයි සංචරණ සීමා දීර්ඝ කරනවාද නැද්ද කියන කාරණය ගැන තීරණ ගන්නෙ. ඔබට 25 වෙනිදා වෙළඳ සැල්ට ගිහිල්ලා භාණ්ඩ මිලදී ගන්න අවස්ථාව දුන්නා. ඔබේ අවභාවිත කරා. ඉන් පස්සේ 31 වෙනිදා සහ 4 වෙනිදා වෙළඳ සැල් වලට යන්න තියෙන අවස්ථාව අහිමි වුණා. දැන් මේ විදියට නම් කටයුතු කරන්නේ මේ දින 14ක සංචරණ සීමාව අර අපි පළවෙනි අවස්ථාවේ හිටියා වගේ මාසයක් එකමාරක් වෙන්නටත් ඉඩ තියෙනවා අපේ හැසිරීම අනුව. ඒ නිසා ඇත්තටම අපි නිරීක්ෂණය කරද්දී දැක්ක කාරණේ තමයි ආයතන ප්‍රධානීන් විදියට ඔබ අනවශ්‍ය විදියට ඔබේ කාර්යාලය අද විවෘත කරා නම් ඇත්තටම ඔබ අනවශ්‍ය විදියට සේවකීන් සියලුම දෙනාට රාජකාරි ලිපි දීලා සේවයට කැඳෙව්වා නම් ඔබ මම හිතන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට ලැජ්ජ වෙන්න ඕනේ කියලා තමයි අපිට ඇත්තටම කියන්න තියෙන්නේ මේ තියෙන තත්ත්වෙ. ලැජ්ජ වෙන්න ඕනේ කිය විතරක් නෙමෙයි මේ රටට ද්‍රෝහි වෙච්ච පුද්ගලෙක්, ජාතියට රටට පුරවැසියන්ට ද්‍රෝහි වෙච්ච පුද්ගලෙක් හැටියට ඒ වගේ පුද්ගලියව හඳුන්වන්න ඕනේ. දැන් එහෙම නැත්තම් මෙච්චර මේ කැපකිරීම කරලා මේ එක පැත්තකින් එන්නත් කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරලා අනෙක් පැත්තෙන් නිරෝධායන රීති පනවලා අනෙක් පැත්තෙන් මිනිසුන්ට ආධාරයක් ලබලා දීලා අනෙක් පැත්තෙන් යම් යම් තවත් බොහෝ සුබසාධන සේවාවන් ක්‍රියාත්මක කරලා මේ දවස් 14ක් 15ක් මේ යන කාල පරිච්ඡේදයේ වැදක් නැහැ මේ වගේ කටයුතු කරන පුද්ගලයින්. ඉතින් ඒ අය සලකන්න ඕනේ රටන ද්‍රෝහි වෙන මිනිස්සු හැටියට. බොරුවට ලිකුණු පුරවැසියන් හිස්තැන් හොයමින් හිස්තැන් වලින් රිංගා යන්නට උත්සාහ කරනවා. නමුත් අපි පරදින්නේ රටක් විදිහට එකට කියන කාරණය සමහරට මේ අවස්ථාවේ තේරුම් නොගන්නවා ගන්නට පුළුවන්. අපිට කෙටි විරාමයක් දෙන්න තව බොහෝ දේ පිළිබඳව විමසන්නට තිබෙනවා. ඔබ නැවතත් බිග් ෆෝකස් සමගින් මේ වන විට මහමාර්ගයේ තියෙන තත්ත්වය පිළිබඳව තොරතුරු දැනගන්නට අපි මදුක පතිරණ අද දෙරණ මාණ්ඩලික වාර්තාකරු සම්බන්ධ කරගන්නට සූදානම් සිටින්නේ. වේරහැර ප්‍රදේශයේ රැඳී සිටින මදුක. මදුක ඔබට අවස්ථාව. මදුක ඔව් කලින්දු මේ මොහොතේ මා රැඳී සිටින්නේ වේරහැර පොලිස් මාර්ග බාධකයේ. ඔබ දන්නවා ජුනි 7 වනදා තෙක් මේ සංචරණ සීමා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමත් සමග මේ සංචරණ සීමා උල්ලංඝනය කරන පිරිස් සහ මේ මාර්ගයේ ගමන් කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහාද කියන කාරණාව නිර්වද්‍යව තහවුරු කර ගැනීම සඳහා තමයි මේ පරීක්ෂණයන් ක්‍රියාත්මක වෙන්නේ. පසුගිය දින දෙකට සාපේක්ෂව අද උදෑසන සිට ඉතා වැඩි වාහන සංඛ්‍යාවක් මාර්ගයේ ගමන් කරන ආකාරයක් තමයි අද උදෑසන සිට අපිට නිරීක්ෂණය වුණේ. අපි මේ මාර්ග බාධක තුලින් විමසීම් සිදු කළා මේ වාහන සංඛ්‍යාව මෙච්චර ඉහළ යාමක් සිදු වෙලා තියෙන මේ අත්‍යවශ්‍ය සේවාවන්ද මේ ගමන් කරන්න කියන කාරණා
කාරණාව අපි නිවැරදිව තහවුරු කරගන්නට පොලිසිය අපිට ප්‍රකාශ කරා ඇතම් ආයතන විසින් තමන්ගේ මේ සේවකයන් ගෙන්වා ගැනීම සඳහා ලිපි නිකුත් කර තිබෙනවා. දැන් මේ ලිපි නිකුත් කරන්නට උපදෙස් ලබා දීලා තියෙන රජය විසින් මේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් ක්‍රියාත්මක වන සේවකයන් සඳහා. හැබැයි ඇතම් ආයතන තමන්ගේ මේ සේවකයන්ට ලිපි නිකුත් කරමින් ආයතන ප්‍රධානියා කලමනාකරුවන්ගේ ලිපි ඉදිරිපත් කරමින් මේ රාජකාරී කටයුතු සඳහා යන ආකාරයක් නිරීක්ෂණය වූ බව තමයි පොලිසිය සඳහන් කරන්නේ. පොලිසිය කියන්නේ මේ අත්‍යවශ්‍ය සේවාවන් හැර වෙනත් කටයුතු සඳහා යොමු වීමට වෙනත් අත්‍යවශ්‍ය නොවන රාජකාරී කටයුතු සඳහා යොමු වීමට ඉඩ ප්‍රස්තාවක් ලැබෙන්නේ නැහැ කියන කාරණාව. නමුත් අද උදෑසන සිටම ප්‍රදේශ කිහිපයකම අපිට දකින්න ලැබුණේ දැඩි වාහන තදබදයක්. මේ වාහන තදබදයේ කෙසේ වෙතත් මේ සෑම වාහනයකම මේ ගමන් කරන්නේ අත්‍යවශ්‍ය කාරණාවකටද කියන කාරණාව තහවුරු කර ගැනීමේ අනතුරුව තමයි ඔවුන් මේ මාර්ග බාධක තුලින් නිදහස් කිරීම සිදු කරන්නේ. අපි සූදානම් ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුලින් වැඩිදුර තොරතුරු ගෙනෙන්නට දැනට සමු ගන්නවා යලිත් සම්බන්ධතාවයේ කලින්දු ඔබට. බොහොම ස්තුතියි මදුක තොරතුරු ගෙනාවාට. ඒ මේ වන විටත් මාර්ගයේ තියෙන තත්ත්වය මම හිතන්නේ දැන් වේලාව 11:55 වෙලත් මේ වන විටත් මාර්ගයේ ගමන් කරන වාහන අඩුවක් නැහැ කියලා තමයි පෙන්වන්නට තියෙන්නේ. දැන් නියෝජ පරිස්පත්තුමනි අපි දැක්ක ප්‍රවණතාවයක් දින 14ක සංචරණ සීමා හැමෝම ඉල්ලුවා සමාජ මාධ්‍ය දිහා බැලුවට පස්සේ හැමෝම කිව්වා ඇයි වහන් නැද්ද ආණ්ඩුවට තේරෙන්නේ නැද්ද? ඒකේ සත්‍යතාවයක් තියෙනවා. නමුත් වැහුවට පස්සේ මේ විදිහට කටයුතු කරන් සෑම කෙනාව කොහොමරි මම කොහොමද පාරට යන්නේ කියලා තමයි හිතන්නේ. මේ தত্ত্বය මොන වගේ தত্ত্বයක්ද ඔබතුමා කිව්වට පස්සේ බොහෝ දෙනෙක් අහනවා. ඔව් දැන් ප්‍රශ්නේ මේකයි. මේ මුලින්ම අපි මේ සංචරණ සීමාව පටන් ගන්න දින කීපයකට ඉස්සෙල්ලා විශේෂම කොවිඩ් ප්‍රධානිය හැටියට හමුදාපතිතුමා මේ ගැන මුලින්ම දැනුම් දුන්නා. අපි අහවල් දවසේ ඉඳලා වහනවයි කියලා. එතකොට දැන් මේ පාරේ යන වාහන වලින් යන බොහෝ පිරිසක් අපි විශ්වාස කරනවා යම් වැටුපක් ලබන වේතනයක් ලබන පිරිස් කියලා. හැබැයි මේ අතර ඉන්න තව සුළු පිරිසක් ඉන්නවා එහෙම වේතනයක් ලබන්නේ නැති එදිනෙදා කටයුතු කරන අපේ සහෝදර ජනතාව. දැන් වැඩි දෙනෙකුට දැන් මේ පාරේ යන අයත් මේ යන්නේ ඇත්තටම ඒගොල්ලන්ගේ එදිනෙදා අවශ්‍යතා ඉටු කර ගන්න රැකියාවට කියලාත් වෙන්න පුළුවන්. නමුත් ඒ අයට හොඳටම දැනුමක් තිබුණා මේ දින 4කට විතර ඉස්සෙල්ලා කිව්ව විදියට මේ දක්වා සංචාර සීමාවන් පැවැත්වුණා කියලා ඔවුන්ගේ අත්‍යවශ්‍යම දේවල් ඉටු කර ගන්න අත්‍යවශ්‍යම දේවල් කර ගන්න. හැබැයි එහෙම බැරි වෙන පිරිසක් ඉන්නවා අපි දන්නවා. එහෙම බැරි වෙන පිරිසක් අපි අතර ඉන්නවා අපේ සමාජයේ. ඒ අයට තමයි යම් ආධාර මුදලක් දීමනාවක් ලබා දෙන්න කටයුතු කරලා තියෙන්නේ. එතකොට මේ පාරේ යන පිරිසත් අර යම් ආකාරයක හැකියාවක් තිබිච්ච අය තමයි මේ පාරේ යන්නේ. වෙන්ද කරන රැකියාවල් කරන්න නෙමෙයි යන්නේ. වෙන්ද කරන විදියට මුට්ට කර ගන්න එකට ලොතරැයි විකුණන්න බුලත් විට විකුණන්න සිල්ලර වෙලඳාමට ඒවට නෙමෙයි කලින්දු මේ යන්නේ. මේ යන්නේ සමාජය. ඉතින් දැන් මේ අයට අවස්ථාවක් තිබුණා ඒගොල්ලෝ දැනගෙන තිබුණා මේක වැහෙනවා කියලා. දැන් අද වෙනකොට ඒ අයම තමයි කතා කරලා කියන්නේ. දැන් ඔබ කිව්වා වගේ ඉස්සෙල්ලා සීමා දාන්න නැත්තේ මොකද දාන්න නැත්තේ මොකද කියලා දැන් කතා කරලා කියනවා අපිට අහවල් තැන්ට යන්න විදියක් නැහැ. අපිට බඩු ගන්න බැරි වුණා. අපිට මේ ප්‍රශ්නේ මේ විදියට බලපානවා මේ ඔක්කොම. ඒ ප්‍රශ්න නැත්තේ නැහැ කලින්. මේ හැම කෙනෙකුටම ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න තිබුණාට අපි පුරුදු වෙන්න ඕනේ මේ වෙලාවේදී රටක් හැටියට ජාතියක් හැටියට අඩු ගානේ වෙන්දට වේල් තුනම කෑවනම් අපි දරුවන්ට ඒ වේල් ටික ඒ විදිහටම දීලා වැඩිහිටියෝ හැටියට අපි යම් ප්‍රමාණකින් අපි යම් පිරිමැස්මක් කරගෙන ඒ වෙනදා කන විදිහටම නොකා දැන් අපි දන්නවා මස්ම නැතුව ඇති ගෙදර සමායින් මේ වෙනකොට මාළු නැතුව ඇති ගෙදර එළවලුත් නැතුව ඇති යම් ප්‍රමාණයකට මේ දවස් හත ගත කරගන්න හැමෝම හදවතින්ම කටයුතු කරන්න ඕනේ. දැන් මේක කිව්වාම සමහර කෙනෙකුට කියන්න පුළුවන් හිතන්න පුළුවන් එතකොට එහෙනම් අපි නොකා ඉන්නද කියන්නේ කියලා. එහෙම නැහැ. යම් කිසි වැඩපිළිවෙලක් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. ගරු අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් අපි ඒක මිටුවත් රැස් වෙනවා. කිසිම කෙනෙකුට ආහාර ඇත්තෙම නැත්තම් ඒ අයට ආහාර සැපීමේ ක්‍රියාවලියකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ නියෝජ පොලිස්පතිතුමා මේ කඩේ යනවත් නෙමෙයි මේ අද නිරීක්ෂණය වෙන තත්ත්වය ඇත්තටම නිවසට මුකුත් බඩු නැති නිසා මිලදී ගන්න යනවත් නෙමෙයි මේ ඇතැම් විට සුඛෝපභෝගී මෝටර රථවලින් යන්නේ මාසික වේතනයක් ලබන අය සීලමු දෙනාට අද දිනේදී රාජකාරියට යෑමේ අවශ්‍යතාවයක් තියෙන බව තමයි නිරීක්ෂණය වන්නට තියෙන බැලූ බැල්මට සීලමු දෙනාට රාජකාරී ලිපි තියෙනවත් කියලා තමයි කියන්නේ. නෑ ඔව් දැන් අපි කරපු පරීක්ෂණ වරදි කලින්දු අනාවරණය වෙලා තියෙන ඔය යන සීලමු දෙනා රාජකාරියටම නෙමෙයි යන්නේ රාජකාරිය මුවාවෙන් වෙනත් අවශ්‍යතා ඉටු කර ගන්න. දැන් උදාහරණයක් හැටියට අපි ගත්තොත් එහෙම දැන් යම් කිසි එක්කෙනෙක්ගේ ගෙදරක තියෙන භාණ්ඩයක්
අපිතුම ආහාරපාන භාණ්ඩයක් වෙන්න පුළුවන්. අපි මේ සම්බන්ධයෙන් කතා කරා නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ පෞද්ගලික කටයුතු සිදු කර ගැනීම සඳහා යනවා කියන. නමුත් අද නිරීක්ෂණය කරද්දී මේ කොළඹට ඇතුළු වෙන කොළඹ නගරයේ රාජකාරී ස්ථානවලට ඇතුළු වෙන ප්‍රධාන තැන්වල තමයි මේ පොලිම තියෙන්නේ. අපි බැලුවොත් එහා පැත්තේ මන්තිරුව, ඒ මන්තිරුව නිදහසේ ගලා යනවා. ඒ පැත්තේ ඒතරම් වාහන තද බදයක් නැහැ. මේ රාජකාරියට කැඳවූ බවක් තමයි සියයට 90ක් මේ තත්ත්වය තියෙනවා. නමුත් ඊයේ කරපු සමීක්ෂණෙනුත් මේ ඉස්සෙල්ල කරපු සමීක්ෂණෙනුත් පෙනී ගියේ 10%ක් වාහන 90%ක් ඔබ කියන එක ඇත්ත 10%ක් මේ වෙන වෙන කාරණා නෑදෑගේවල් වල යන්න නෑදෑයින්ට බඩු බෙදන්න මේ වගේ දේවල් වලට අත්‍යවශ්‍ය සේවාවල අයත් උපයෝගී වෙනවා. නමුත් ඔබ කියන කාරණේ පිළිගන්නවා 90%ක්ම තමුන්ගේ රාජකාරියට පැමිණීමේ මුවාවෙන් තමයි එන්නේ. හැබැයි ප්‍රධාන දේ තමයි දැන් ඇත්තටම බැලුවොත් ඔය යම් යම් මූල්‍ය සමාගම් මෙහෙම තියෙනවා කලින්දු ඒ අය බොහෝ දිනකට ඒගොල්ලන්ගේ ඔෆිස් එකට එන්න ඕනේ නැහැ. බොහෝ ආයතන තියෙනවා ඒ අයට ගෙදර ඉඳලා ඔන්ලයින් ක්‍රමයටදී වැඩ කරන්න පුළුවන්. මොකද මේ දිනවල පාරිභෝගිකයෝ වෙන්නේ නැහැ. පාරිභෝගිකයෝ නැහැනේ බොහෝ පුද්ගලික ආයතන අද අන්තර්ජාලයත් එක්ක එකතු වෙලා තියෙන ඉතින් ඒ නිසා ඒගොල්ලෝ සේවයට කැඳවන්න ඕනෙම නැහැ. ඉතින් මේ ආයතන ප්‍රධානීන් එහෙම කැඳවනවා නම් ඒ කනකාටුදායක කරුණ. දැන් ඊයේ එක්තරා ආයතනයකින් මගෙන් අහනවා මේ යම් කිසි පුද්ගලිය පිරිසක්ට වීසා ලබා දෙන්න ඒ ආයතනෙ විවෘත කරන්න පුළුවන්ද කියලා. තව එක්කෙනෙක් මගෙන් කතා කරලා අහනවා කොන්ට්‍රැක්ට්ස් වගේක් තියෙනවලු ඇග්‍රීමෙන්ට්ස් වගේක් ගිවිසුම් වගේක් ඒක ගහන්න ඒ අය ගෙන්න ගන්න පුළුවන්ද කියලා. තව කට්ටියක් අහනවා ඔය ඔබ කිව්ව වගේ ශුද්‍ර මූල්‍ය ආයතනයක කට්ටිය ඒ ණය එකතු කරන්න යන්න බෑද කියලා. මේද අපි දන්නවා ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි මේ දවස් හත අනිවාර්යයෙන්ම ඉවසගෙන ඉන්න ඕනේ. එහෙම හිටියේ නැත්තම් අපිට තව ඉස්සරහට මොනතරම් කාලයක් දීර්ඝ කරන්න වෙයිද? ආයිත්තේ අතර මැදින් පැනනොත් තව එක්කෙනෙක් ආයි යන්න වෙයිද? එහෙම අපිට කියන්න බැරි වෙයි. ඉතින් හැබැයි මුල් කාලේ අර ගිය මාර්තු ඉඳලා අප්‍රේල් මැයි වෙනකල් තිබිච්ච කාලේ නම් ජනතාව 100%ක් අනුගත වෙලා හිටියා. අන්තිමට අපේ රටේ එකම කොවිඩ් රෝගියෙක් නැති තත්ත්වෙට අපිට රට විවෘත කළා. රෝදායන මධ්‍යස්ථාන වලට සීමා කරන්න අපිට හැකියාව ලැබුණා. ජනතා විනය හොඳටම තිබුණා. දැන් උඩතන ඉඳන් පල්ලෙහාටම ජනතා විනය පිරිහෙමින් තියනවා කියලා තමයි පෙනෙන්නට තියෙන්නේ. ප්‍රභූන්ගේ ඉඳන්ම සාමාන්‍ය සිවිල් පුරවැසියන් දක්වාම තමන්ගේ වගකීම අමතක කරලා තියෙනවා. ආදර්ශයක් නොවන අයුරින් හැසිරෙනවා කියලා තමයි පෙනෙන්නට තියෙන්නේ. ඊයේ කුරුණෑගල පිරිත් උත්සවයක් තියෙනවා. නගරාධිපතිවරයා ඇතන්ට එනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුත් එනවා. ඇවිල්ලා උපන්දින කේක් එකක් කපනවා. අපි දර්ශනය බලලෙමු. ඉහළ පොලිස් නිලධාරියෙකුත් මෙතන ඉන්නවා. දැන් සාමාන්‍ය ජනතාවට ඔහොම එළියට ගිහිල්ලා කේක් එකක් තියලා කපන්න අවසර දෙන්නේ නැහනේ. සමහර වෙලාවට මුඛාවරණේ තිබ්බ නැත්තා උස්සගෙන යන්නේ. එතකොට මේ වැඩේ අත්‍යවශ්‍යද? මේ වැඩේ වෙන්න ඕනේ දෙයක්ද? නෑ, කිසිම දෙයක් නෑ. ගොඩක් වෙලාවට මේ පොලිසිය වල ප්‍රාදේශීය මට්ටමින් උපදෙස් දීලා තිබුණා මේ පිරිත් වගේ දේවල් කරන්න කියලා. මොකද අපේ ආගමික චාරිත්‍රාත් යම් පිරිතත් එක ප්‍රශ්නයක් නෑ. වැදගත් වෙනවා. දැන් ඒ අතර කරපු මේ ක්‍රියාව අපි කිසිසේත් අනුමත කරන්නේ නෑ. දැන් මේ වීඩියෝ පටේ මට උදේම ආවා. ඒ වගේ මට ආරංචිත් ලැබුණා, මාධ්‍යනුත් ආරංචි ලැබුණා. මම මේ සම්බන්ධව වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නන්දන මුනිසිංහ මහත්මයාට කතා කරා. ඔහුත් මේක දැනගෙන තිබුණා. දැන් පොලිස් අධිකාරිවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් නියුක්තව විශේෂ කණ්ඩායමක් මේකට පත් කරලා තියෙනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණයට. මේ ගැන විමර්ශනයක් කරනවා. මේක නිරෝධායන රීතීන් වලට පටහැනි ක්‍රියාවක්. ඒ වගේම මේක පොලිසිය විසින් සම්බන්ධ වී නොකළ යුතු ක්‍රියාවක්. යම් කිසි කෙනෙක්ට තමුන්ගේ උපන්දිනය වේලාවේදී එයාගේ ගෙදර ඇතුලේ එයාගේ පවුලේ කට්ටියත් එක්ක කේක් ගෙඩියක් තියෙනවා නම් කේක් එකක් කපා ගන්න එක අපේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වගේ පිරිත් කියන තැනකට ඇවිල්ලා මේ අය ඔක්කොම මුඛාවරණ ඉවත් කරලා මේ කරපු ක්‍රියාව අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. ඒ අයට එරෙහිව ඉතා දැඩිව පොලිස් විනය සංග්‍රහය යටතේ කටයුතු කරන එක පැත්තකින් පොලිස් ප්‍රධානීන්ට, අනෙක් පැත්තෙන් මේ නිරෝධායන රීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඒ විමර්ශනය කරනවා. ඒ විමර්ශනයේ ප්‍රතිඵල අනුව ඉදිරියේදී කටයුතු කරනවා. හොඳයි, අපි ඒ විමර්ශනයේ දිහා බොහොම අවධානයෙන් බලාගෙන ඉන්න. අපිට කෙටි විරාමයක් ලබා දෙන්න.
ඔබ නැවතත් Big Focus සමගින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සමගින් අපි සාකච්ඡා කරමින් සිටින්නේ. නියෝජ්‍ය පොලිස්පතිතුමනි, අපිට තවත් වාර්තා වෙනවා ඉතාම විශ්වසනීය ආරංචි මාර්ගවලින්. ඊයේ කොළඹ තරුපන්තියේ හෝටලයකදී අපේ රටේ බොහොම ජනප්‍රිය උපන්දින සාදයක් පැවැත්වෙනවා. ඒක හැම අවුරුද්දකම තියෙන උපන්දින සාදයක්. සමාජ මාධ්‍යවල හැම අවුරුද්දෙම බොහොම ඉහළින් කතාවට ලක් වෙන සමහර රට රාජකීය පන්නෙන් සමරන උපන්දින සාදයක්. ඊයේත් උපන්දින සාදය ඒ විදිහටම තිබිලා තියෙනවා කියලා තොරතුරු බොහොම විශ්වසනීය විදිහට ආරංචි වෙනවා. ප්‍රභු පැලැන්තියේ, කලා පැලැන්තියේ බොහෝ දෙනෙක් මෙතනට සහභාගී වෙලා තියෙනවා. ආරංචි වෙලා තියෙනවද මේ ගැන? විමර්ශන ආරම්භ කළා තියෙනවා. අනිවාර්යෙන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා. කොළඹ කොටුව පොලිස් වසමේ තමයි අතරම ගාලු මෝදර ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයක ඉහළ මාලයක තමයි මේක සංවිධානය කරලා තිබිලා තියෙන්නේ. දැන් මේ දිනක විතර ඉඳන් තියෙනවා. මට ආරංචි වෙච්ච විදිහට නම් බොහෝ සංඛ්‍යාවක් ඉඳලා තියෙනවා. මට හරියටම ගාන කියන්න බෑ. නමුත් මේ සම්බන්ධ දැන් CCTV දත්ත පරීක්ෂා කරගෙන යනවා. ඒ වගේම අපිට නමින් තොරතුරු ලැබිලා තියෙනවා. කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම මේ වගේ අවස්ථාවකදී නමින් තොරතුරු ලැබිලා තියෙනවා කිව්වම මේ වෙද්දී අපිට නම කියන්න පුළුවන්කම අපි බලමු. දැන් අත්අඩංගුවට ගැනීම කරාට පස්සේ අපි යම් යම් පුද්ගලින්ගේ නමින් තොරතුරු ලැබිලා තියෙනවා. අපිට මේ වෙලාවේ ඒ ගැන නිරාවරණය කරන්නට බැරිද? මොකද මේ වෙද්දී විමර්ශන වලින් ඔබතුමාට ලැබිලා තියෙනවා. මේගොල්ලෝ අත්අඩංගුවට අරගත්තාම අපි කියන්නම් ඒ අය කවුද කියලා. ඉතින් එතකොට මොකද පැනල යන්නත් පුළුවන්. සමහරලාවට ඒ අය දන්නේ නැතුව ඇතිනේ අපි දන්නවයි කියලා, ඒගොල්ලෝ ඒ සාදයට ආවයි කියලා. ඉතින් ඒ නිසා එකක් තමයි එහෙම නමින් තොරතුරු ලැබිලා තිනවා. අනිත් එක තමයි මේ CCTV දත්තවලින් යම් යම් පිරිස හඳුනාගෙන තියෙනවා. ඉතින් ඒ දෙකම ඔස්සේ විමර්ශන කරලා මේක සංවිධානය කරපු අය, මේකට සහභාගී වෙච්ච අය, ඒ සියලු හෝටලය ඒක තමයි. ඒ ගැන විමර්ශනය කරලා එයාට විරුද්ධව ක්‍රියා කරනවා. ඊළඟට මේ පරිශ්‍රය ලබා දෙන්න කටයුතු කරපු හෝටලයේ කළමනාකාරීත්වයට එරෙහිවත් නිරෝධායන සහ රෝගවැළැක්වීම ප්‍රතිපාදන යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් මෙන්න මේක තමයි වගකීම කියන්නේ. තරු පහේ වෙන්න පුළුවන්, තරුවේ වෙන්න පුළුවන්, තරු නැතිව වෙන්න පුළුවන්. බැංකට් හෝල්, හෝටල්, ගෙස්ට් හවුස් මොනවාගේ හරි ඉන්න අයට ඇයි මේ 7 වෙනිදා වෙනකල් මෙහෙම ඉන්න බැරි? දැන් තව දවස් කීයද තියෙන්නේ? ඒතකොට ඒ දැන් මිනිස්සු ඇවිල්ලා ඉල්ලුවත් තමුන්ට වගකීම යුතුකමක් තියෙනවනේ. දැන් මේ විදියට දැන් ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ සේවකින්ට වැඩ නැහැ. ඒ ආයතන පවත්වාගෙන යන්න බෑ. විදුලි බිල් ගෙවන්න බෑ. දැන් ඒගොල්ලන්ටත් ඕනේ මේක ඉක්මනට විවෘත කරන්න. අපිටත් ඕනේ විවෘත කරන්න. රජයටත් ඕනේ මේක විවෘත කරන්න. හැබැයි එහෙම වෙන්න පුළුවන් වෙන්නේ මේ වසංගතය පාලනය වුණින්නේ. දැන් ඒ ආයතන ප්‍රධානීන් මේ හොටෙල් වල අය හිතන්න ඕනේ අපි මේක දැන් මේ 10කට දීලා අපිට ගාණක් හම්බුණාට අපි ඒක නොදී තව දවස් 7ක් හිටියොත් අපිට 10කට මේ දවසකට 500කට දෙන්න පුළුවන්, 100කට දෙන්න පුළුවන්. ඉතින් අන්න එහෙම කටයුතු කරන්න වගකීමක් ඒ ආයතන වලට තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඒ ආයතන ප්‍රධානීන්ට එරෙහිව කටයුතු කරන්න. ඒ වගේ මේ පරිශ්‍රයන් සම්බන්ධවත් නිරෝධායන රීති නැරතේ කටයුතු කිරීමට මම හිතන්නේ අද දිනේ ඇතුළතදී අපට ඉදිරි පැය කීපය තුළදී මේ විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධව කටයුතු කරන්න පුළුවන් වෙයි. ඒ විතරක් නෙමෙයි, දැන් බලන්න ඊයේ තව වැඩක් කරලා තියෙනවා. ඒක තමයි අක්කරපත්තුවේදී. අක්කරපත්තුවෙන් ඊයේ බස් එකක් පිටත් වෙන්න ගිහලා තිනවා හවස 6:00 කොළඹෙන්න සෙනගාරගෙන. මේ බස් එක පිටත් වෙන තැනදීම පොලිසිය ගිහිල්ලා අවවාද කරා මේ බස් යන්න බෑ, පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ, මගින් පටවන්න බෑ. මේක පෞද්ගලික බස් රථයක්. පෞද්ගලික. නමුත් ඒ පාරේ කොළඹ අක්කරපත්තුව දුවන බස් එකක්. හැබැයි මේ දවස්වල දුවන්න බෑ. ඊට පස්සේ ඒක නැවැත්තුවා. නවත්තලා ආයි රෑ 9:00 විතර වෙනකොට සෙනගාරගෙන මේ බස් එක වෙනදට එන පාරෙන් නැතුව වෙන පාරකින් ගිනියාගල නාමල් ඔය බිබිලා හරහා කොළඹට එන්න උත්සාහ කරා. ඒ වෙලාවේදී නාමල්වේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. මගින් 48 දෙනෙක් මේ බස් රථයේ හිටියා. මගින් 48 දෙනෙක් හිටියා. දැන් මේ බස් රථයේ පොලිසිය බාරටගෙන තිබෙනවා. මගින් අත්අඩංගුවට අරගෙන තිනවා. රියදුරා කොන්දොස්තර අත්අඩංගුවට අරගෙන තිනවා. අපි මේ බස් රථයේ මුදා හරින්නේ නැහැ එකක්. ඒ වගේ මේ බස් රථයේ ප්‍රවාහන බලපත්‍රය, මගී ප්‍රවාහන බලපත්‍රය අවලංගු කරන්න කියලා ඒ අදාළ ආයතනයට අපි දැනුම් දෙනවා. මේ විතරක් නෙමෙයි, රියදුරාට කොන්දොස්තරට විතරක් නෙමෙයි, මේ බස් රථයේ අයිතිකරුට වෙරිවත් අපි නඩු පොරනවා. දැන් බලන්න කලින්දු කල්පනා කරලා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ, බස් දුවන්න බෑ කියලා තියදී කිසිම දෙයක් මේ ගැන තකන්නේ නැතුව මේ මිනිස්සු කටයුතු කරන ආකාරය. ඉතින් රජයක් මොනතරම් උත්සාහ ගත්තත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මොනතරම් උත්සාහ ගත්තත්, PCR පරීක්ෂණ මොනතරම් කරත්
අපි මොනතරම් පරීක්ෂා කරත් වැඩක් තියනවද මේ මිනිස්සු 60ක් විතර දැන් 48ක් බස් එකේ දාගෙන අපි දන්නේ මූණු ආවරණ තිබුණද නැද්ද රාත්‍රී කාලේ ඉතින් එතකොට තව පොකුරක් අනු පොකුරක් ඉබේට නිර්මාණය වෙලානේ ඉතින් ඒක නිසා මේක මිනිස්සු හදවතින්ම කැප වුණේ නැත්තම් රජයකට හුදෙකලාව මේක පාලනය කරන්න බෑ ආරක්ෂක හමුදාවට පොලිසියට මේ රෝඩ් බ්ලොක් දාලා මේක පාලනය කරන්න බෑ ඉතින් මිනිස්සුන්ගේ කැපවීම තමයි අවශ්‍ය වෙන්නේ එහෙම කරන්නේ නැති මිනිස්සු ජාති ද්‍රෝහීන් දේශ ද්‍රෝහීන් නැටියට මේ වෙලාවේ හඳුන්වන්න පුළුවන් රටේ මහජනයාගෙන් සමහරක් මහා මාර්ගවල නිරෝධායන රීති ඒ වගේ මේ ඇසට නොපෙනෙන සතුරා හාස්‍යයකට අරගෙන තියෙනවා ඊට පස්සේ ප්‍රභූ පැලැන්තිය තරු පහේ හෝටල් වලදී මේ සතුරා හාස්‍යයකට අරගෙන නිරෝධායන රීති හාස්‍යයකට අරගෙන තියෙනවා නමුත් ඒත් එක්කම අපි කියන්න ඕනේ අපේ රටේ බහුතර ජනතාව මේ වෙලාවේදී මේ වෛරසෙන් පීඩාවට පත් වෙමින් සමහර විට වේල් තුනම කන්නට බැරුව නිවසට වෙලා අපි දිහා බලාගෙන කාලය ගත කරන මොන වේලාවේද මේක විවෘත වෙන්නේ කියලා මේ සුළු පිරිසක් කරන කාර්යයෙන් මුළු මහත් සමාජයක්ම පීඩාවට පත් වෙලා තියෙනවා ඒ අතරින් අපිට දැනුත් ආපු ප්‍රශ්නයක් මම ඔබතුමාට යොමු කරන්නම් මේසන් බාස්ලට වැඩට යන්න කවදද පුළුවන් වෙන්නේ දැන් මේ වෙද්දී ඒ සඳහා අවස්ථාවක් තියනවාද තමන් නිවසක් හදාගෙන ඉන්නවනම් එතනට යන්න කියලා මෙහෙම විමසීමක් තියෙනවා මේ අය අපෙන් අහලා යද්දි සමහරු මෙහෙම නීති විරෝධීව හැසිරෙනවා නමුත් මං අහන්නේ මේ වෙලාවේදී එවැනි අවස්ථාවක් තියෙනවා නෑ දැන් යම් කිසි තැනක වැඩබිමක් තියෙනවා නම් ඒ වැඩබිම පවත්වාගෙන යන්න පුළුවන් දැන් උදාහරණයකට ඉදිකිරීම කටයුත්තක් කරනවා නම් ඒගොල්ලෝ ඒක ඇතුළේ ඉඳගෙන ඒ කට්ටිය ඔක්කොම එකටනේ ඉන්නේ ඒ වැඩබිම පවත්වාගෙන යන්න පුළුවන් එහෙම නැත්නම් මේසන් බාස්ලට එහෙම සංචාරය කරන්න මේ අවස්ථාවේ දෙන්න බෑ ඒ කියන්නේ එක්තරා තැනක නිවසක කොටසක් ඉදිකරන අයෙකුට ඒ නිවසට යන්නට හැකියාවක් නැහැ मेसन बास दवस गाने हेमे हिंदा गमन करला कट्टिया इधिकट अंडिया करवाट संचार ने कराल परचितिरी अपे विरुद्ध स्थानाधिपति पोलिस स्थानाधिपति यम किसी वेडबीमक दंगेदन ये पारिश्रेगे කිරීම නවත්තන්න ඕනේ කරගෙන යන්න පුළුවන්. නමුත් දවස ගානේ පාරේ මෙතන ඉඳලා අතෙන්ට යන්නයි, එතන ඉඳලා මේ වැඩවීමට යන්නයි, ඒ ගියොත් ආයි මේ රෝගය කාට තියනවද, කාට නැද්ද කියලා දන්නේ නැහැ. එහෙම ගමන් කරන්න හැකියාවක් නැහැ. හොඳයි. ආණ්ඩුව පළමු අවස්ථාවේ ඊටම සාර්ථකව කොවිඩ් මර්ධනය කරා. දැන් නම් ඊටම අසාර්ථකයි කියන ඔබ සිහියේ නගා ගත යුතු තව කාරණයක් තියෙනවා. ඒ කාරණේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව අපි මුකුත් කියන්නට යන්නේ නැහැ. නමුත් ඔබත් පළවෙනි අවස්ථාව ඉතාම සාර්ථකයි. ඔබත් ඉතාම විනය ඉහලින් සලකලා මේ නිරෝධායන නීතිවලට අනුගත වෙලා ඉතාම විශාල සහයෝගයක් එකට එක්ව මේ ක්‍රියාන්විතයට ලබා දුන්නා. නමුත් අපි අද ඔබට පෙන්වපු දර්ශන වලින් පෙනෙන්නට ඇති මේ වන විට නම් ඒ විනය කොහෙද කියලා තමයි විමසන්නට තියෙන්නේ. ඉතාම කම්පණයට ලක් වෙන දර්ශන අද කොළඹ නගරයේ විශාල පිරිසක් කොළඹ නගරයට ඇතුළු වෙලා තියෙනවා. දින 14ක සංචරණ සීමාවෙන් පළක් වෙයිද කියන තත්වයට මේ දර්ශන අපිට ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා තියෙනවා. ඒ නිසායි අපි අද මේ සංවාදය ගෙනාවේ මෙහි නීතිමය තත්වය වගේම මෙහි තියෙන යථාර්ථය ඔබට පැහැදිලි කරලා දෙන්න. බෙවින්ම ස්තුතිවන්ත වෙනවා නියෝජ්‍ය පොලිස්පතිතුමාට. මම හිතන්නේ බොහොම කාර්යබහුල වුණත් අපි ආරාධනාවක් කළ සැනින් එකතු වෙන්නේ ජනතාවට මේ පණිවිඩය ගෙන යන්න. ඒ වෙනුවෙන් ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. මටත් අවසාන වශයෙන් කියන්න තියෙන කලින්දු මේ වෙලාවේ හැමෝම හිතන්න මේ ඉතුරු දවස් 7 ගැන. ඉතුරු දවස් 7 අපි මොනමගේ හරි දුකක් විඳ දරාගෙන සමහර ලාවට අපිට එක වේලක් හරි අයින් කරලා මම එහෙම කියන්නේ නැහැ. අපි අපිට අපහසුතාව තියෙන්න පුළුවන් අපි විඳ දරාගෙන මේ දවස් 7 අද ඉඳලවත් අඩු ගානේ. හරියට ඉමු. අපි රජයේ සේවකයෝ හැටියට අධීක්ෂකයෝ හැටියට බොරු ලියුම් දෙන්නේ නැතුව ඉමු. අවශ්‍යමයි විතරක් කැඳවමු. ඒ වගේම අපි හදවතින් මගේ සේවය අවශ්‍ය නැත්නම් මම බොරුවට එන්නේ නැතුව ඉමු. අපි මොනවා හරි මූල්‍ය ආයතන තියෙනවා නම් ඒවා නවත්තලා 7 වෙනි දැන් පස්සේ ඉගෙන කටයුතු කරගෙන යමු. එහෙම කරලා අපි 7 වෙනි දැන් පස්සේ දිගටම අපේ රට විවෘත කරලා කටයුතු කරනවාද? එහෙම නැත්නම් මේ දවස් 7 එහෙම් මෙහෙම් පැනලා වැඩ කටයුතු කරලා තව ඉදිරියට මේක දීර්ඝ කර ගන්නවද? මේ දෙක හිතන් තියෙන්නේ අපි අතේ නෙමේ වක්කීම තියෙන්නේ සෞඛ්‍ය අංශ අතේ නෙමේ ජනතාව අතේ. ඉතින් එහෙම හිතලා කටයුතු කරන වැතයි අපි විශ්වාස කරනවා රටට ද්‍රෝහීන් නොවි මේ රෝගය වළක්වා ගන්න කටයුතු කිරීම හැමෝගෙම යුතුයකමක් වක්කීම. හෙටත් අපි ඔබ හමු වෙනවා. එතෙක් අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. සුබ දිනයක්.